2015 ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටිය අපිට දරුණු ඩයිනෝසරෙක් හඳුන්වලා දුන්නා. ඒ තමයි ඉන්ඩොමිනස් රෙක්ස්. මේ ඩයිනෝසරයව නිර්මාණය කළ තියෙන්නේ ඩයිනෝසරයන් සහ සතුන්ගේ DNA විශාල සංඛ්‍යාවක් එකතු කරලා. අපි හැමෝම දන්නවා මෙයාගේ බේස් එක T-Rex සහ Velociraptor DNA කියලා. නමුත් ඒ විතරක් නෙමෙයි තව තියෙනවා. චිත්‍රපටිය බලපුව අපි දන්නවා ඉන්ඩොමිනස් රෙක්ස්ව හදලා තියෙන්නේ මිලිටරි වෙපන් එකක් විදිහට පාවිච්චි කරන්න. ඉතින් ඒ නිසා මෙයාව හදන අය සෑහෙන ජානවලින් සෙල්ලම් කළා ඔවුන්ට අවශ්‍ය රිසල්ට් එකට යනකම්. ඔවුන් ගිග්නෝටෝසෝරස්ගේ DNA ගත්තා ඉන්ඩොමිනස් රෙක්ස්ව ලොකු කරන්න. මෙයාගේ දත් ඒ වගේම හකු හදන්නේ T-Rex-ගේ ජාන සහ Dinosaurus-ගේ ජාන එකතු කරලා. මෙයාගේ ශක්තිමත් අත් හදන්නේ Velociraptor සහ Therizinosaurus-ගේ ජාන එකතු කරලා. මෙයාට දෙන ශක්තිමත් ආම එකක් වගේ පිට හදන්නේ Abelisaurus-ගේ DNA වලින්. දැල්ලන්ගේ ජාන මෙයාට එකතු කළා මෙයාගේ වර්ධන වේගය වැඩි කරන්න. නමුත් ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට මෙයාට කැමොෆ්ලාජ් වෙන්නත් පුළුවන්. පිට වයිප DNA තුලින් මෙයාට thermal radiation තුලින් ගොදුරු හාගන්න හැකියාවක් ලබා දුන්නා. ගස්කම්බන්ගේ ජාන මොන්ට ශාක පරිසරයක සංගවීමටත් thermal imaging වලට හසුනුවීමටත් හැකියාව ලබා දුන්නා.